ඇතිකඩ බන්දුර ජයසේකර සමග දැන් අපි අපේ රටට වෙලා තියෙන තත්ත්වය බලන්න. දැන් ඊයේ මොකද්ද තිබ්බේ? ඊයේ තිබ්බේ කානිවල් එක. එහෙම නැත්නම් සර්කස් එකක්. අපි පෙන්නවා කී දෙනෙක් ඇමතිවරු මන්ත්‍රීවරු ආවද කියලා. ඒ වගේම මගේ යාළුවෙක් ප්‍රශ්න කෙරුවා, දැන් ඒ කාගේ සල්ලි වලින්ද ඒ වාහනවලට ඉන්ධන ගහන්නේ කවුද? ඒ වගේ දෙයක් අවශ්‍යද? දැන් දෙයක් කොමිසමකට කෙනෙක් කැඳවනවා නම් ඇවිත සාක්කි දීලා යන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේක කානිවල් එකක් සර්කස් එකක් කිරීම වැරදි. ඒතකොට සාමාන්‍ය මිනිස්සුන්ට කොහොමද? දැන් මෙතන අපිට අපි හැම වෙලේම කතා කරන්නේ සාමාන්‍ය මිනිස්සු ගැන. දැන් අපි මහජනතාව කිව්වට ඒක අපිට අපි මහජනතාව නෙවෙයි. මේ දේශපාලඥයන් එකතු වෙලා අපිව සුළු ජනතාවක් හැටියට පත් කරලා. ඒ වගේ දෙයක් වනනවා, ප්‍රීති ഘോഷා කරනවා. නමුත් මේකෙන් වෙලා තියෙන අපි දන්නවා මේක තමයි ලෝක ලොකු මොහොරකම කියලා. බැඳුම් කර වංචාව. මේකෙන් ගහලා තියෙන්නේ ඔබේ මගේ අර්ථසාධකයට. අන්න ඒක එක එතනත් සාමාන්‍ය මිනිහට ගහලා තියෙන්නේ. දැන් බලන්න දැන් කියනවා මාමා අධිපති වෙද්දි බෑනා ප්‍රාතිමේක ගනුදෙනු කරුවකීම බරපතලයි. ඒතකොට සාක්ෂි දෙන අගමැතිවරයෙක් කියනවා නැත්නම් රනිල් වික්‍රමසිංහ කියනවා වාර ගණනාවක්ම ඔහුට ඉවත් වෙන්න කිව්වත් ඉවත් නොවූ බව මහේන්ද්‍රට මට කිව්වා. මේක සාමාන්‍ය කෙනෙක් වුණත් කියන්න පුළුවන්, නියෝග කරන්නද පුළුවන්. ඒක වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා ලෝසියස් මත්පැන්ස් කාගාරයක් ඉදිරි කරන බවත් මහේන්ද්‍රන් මට කිව්වා මට ආරක් ඕන නැහැ කියලා. ඉතින් මේක මම කියන්න ඕනේ නැහැ. ඔබට තීරණය කරගන්න පුළුවන්. මේ වගේ දේවල්ද වෙන්නේ මේ වගේ සර්කස් එකක් කරලා. මට ඇත්තටම අපේ සාමාන්‍ය ජනතාව ගැන දුකයි. ඒ වගේම මේකේ දැන් මේක මම මාධ්‍යයට විරුද්ධ වෙනවා. දැන් කියනවා සහය දැක්වුවාට කොමිසමෙන් අගමැතිට තුති කියලා. නමුත් දැන් මට ඊයේ නිදිජමරු වගේ කිව්වා දැන් මේ කියන්නේ ප්‍රශ්න ටික කලින් යවනවා. යවලා මාසයක් විතර තියෙනවා මේවට උත්තර දෙන්න. අපි බලන්නේ අපි අහසින් වැටුණු මිනිස්සු නෙවෙයි, අපි පොළවෙන් ආපු මිනිස්සු. ඉතින් මේ සාමාන්‍ය ජනතාවට ඔහොම තත්ත්වයක් වෙනවානේ. සාමාන්‍ය සාක්කිකරුවෙක්ට මම නම් දැකලා තිනවා විදේශීය රටවල නම් සාමාන්‍ය මිනිස්සුන්ට ස්තුති කරනවා. මේ ලොකු ලොකු අයද ස්තුති කරන්නේ. නමුත් අපි එතනත් ස්තුති කරන. එතන මේ සියලු දෙනාම මම හිතන්නේ නීතිය හැමුවේ අපි සියලු දෙනාම එකයි. නමුත් ඒ තත්ත්ව වෙලා නැහැ. ඉතින් අපිට අපි දැන් මෙලෝ ගැන අතෑරලානේ, අපි එලෝ ගැනනේ වැඩි හැදේ කරන්නේ. ගොඩක් අය මේ පින් කරනවා, පන්සල් යනවා. ඉතින් අපි සාමාන්‍ය මිනිහට වෙලා තියෙන්නේ එලෝ ගැන හිතන්න විතරයි. නමුත් මට අපි ධර්මීය සමාජයක් දැක්කෙත් නැහැ, අලුත් රටක් දැක්කෙත් නැහැ, යහපාලනයක් දැක්කෙත් නැහැ. අපිට තියෙන්නේ සුසුම් හෙලහෙල ඉන්න එක පමණයි. නමුත් ඒ වගේම ඔබ දැක්කා සුමන්දරන්, ඔහු කෝප් කමිටුවේ සමාජිකෙක්. නමුත් ඔහු මහා බැංකුවේ මේ වැඩතහනම් කරපු පුද්ගලයෙක් වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඒක සදාචාරද? නැහැ. දපුල් දෙදලි ඉලිවේරය ගැන ප්‍රශ්න කෙරුවා. මම ඔබට කියන්නේ හිතන්න, නැවත වාරයක් හිතන්න. මූන් අපිව පාලනය කරන්න සුදුසු නැහැ. මම මූන් කියන්නේ සියලු දෙනාටම. අපිට ශ්‍රී ලංකන දේශපක්ෂයයි එකයි එක්සත් ජාතිපක්ෂය, මේ සියලු දෙනාම. දැන් මූන් කවුරුත් උන්ගේ සැප වාහන දීලා නැහැ. මේ 225 දෙනා මූන් එකතු වෙනවා. අපි ඒව ඇස් දෙකට දැකලා දින උන් සවාරි යනකොට උන් වෙනස උන් සාකච්ඡා කරන. අපිව තමයි රවටෙන්නේ අපේ රටට දෙවියන්ගෙම පිහිටයි. නමුත් අද අපි කතා කරමු ඔබට කිව්වා සුන්දර මිනිස්සෙක් සමග අපි ඉස්සලා මේ පොත පෙන්නලා රෝගෙක මේ කතා පටන් ගමු. පාලිත පෙරා සමග සජීව ලිසින්. පාලිත බොහොම සන්තෝෂයි ඔබ. මම මගේ පළවෙනි ප්‍රශ්නේ ඔබ ජනතාව වැඩි හරියක් ඔබ දන්නේ ක්‍රිකට් විචාරකෙක් හැටියට. නමුත් ඔබ ඊට වැඩිය ඔබට ගිය ඔබ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයෙක්, ඔබ වැඩසටහන් නිෂ්පාදකයෙක්, ඔබ ලේකකෙක්. නමුත් දැන් ලංකාවේ CID එකට නැත්තම් හතරවෙනි තට්ටුවට ගිය එකම අපි කියමු කියන්න පුළන්නේ ක්‍රිකට් විචාරක ඔබ. අපි එතනින් පටන් ගමු. හොඳයි. මේ ඕක වුණේ නම් 1984 පෙබරවාරි මාසේ වෙච්ච දෙයක්. මොකද මහජන බැංකුවේ ප්‍රකාශනය තිබුණා කල්පනා කියලා. ඒකට මම පළවෙනිම කියන ගාමිණීසාන්ක මහත්තයා ඇමතිවරයා වුණාට මගේ මිත්‍රේ. ඉතින් බන්දුල වර්ණපුර සහ පිරිස දකුණු අප්‍රිකාවට ගිය නිසා ඔවුන්ට එරෙහිව ක්‍රිකට් පාලක මණ්ඩලය අවුරුදු 25ක තරග තහනමක් විතරක් නෙමෙයි ක්‍රිකට් වලින් සම්පූර්ණයෙන් අයින් කළා තිබුණා.
ගුණදාස ලීනගේ කතෘත්ව මේ කල්පනා සංග්‍රහවට මම ලියන්න පටන් ගත්තා. මට කිව්ව කවරේ කතාවක් ලියන්න කියලා. ඒ කාලේ මාර්තු මාස නිසා ක්‍රිකට් එනවා ලංකාවේ පාසල් අතර. මං ඉඳන් කිව්වා මේ කතාව ලියමු කියලා. ඉතින් ගුණදාස ගුලි මගෙන් ඇහුවා මේ ඔයාගේ යාළුවට විරුද්ධ වෙන ඉතින් ලියන්නේ නැහැ. මං කිව්වා යාළුකම එකක් මේ ප්‍රශ්නේ වෙනම එකක් කිව්වා. මම මාධ්‍යකරුවෙක් හැටියට මේ ප්‍රශ්නේ ගන්න ඕනේ. මොකද කිසිම පත්‍රයක කිසිම තැනක බන්දුල වර්ණපුරලයි කතාවට ඉඩ දීලා නැහැ කියලා. මම ලිව්වා. ලිව්වට පස්සේ බන්දුල මේක පෙබරවාරි මාර්තු මාසෙට පිට උනේ කලාපේ. ඊට මාසයකට පස්සේ ඔබේ ගමේ අස්කිරියේ තිබුණා නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයක්. ටෙස්ට් තරගේ පළවෙනි ටෙස්ට් තරගේ දවස් 4කින් තරගේ නිමා වුණා. ලකුණු 94කට දෙවෙනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැමුණා. ඒකදී අර්ජුන රණතුංග 51ක් ලබා ගත්තා. ඔබේ මහනුවර ප්‍රේක්ෂකයන් පිටිහරා දුවගෙන ඇවිල්ලා අස්කිරිය පෙවිලෙන්න ස්ථාපින්න හූ කියන්න පටන් ගත්තා. අවාසනාවට මම එදා කමෙන්ට්‍රි කරගෙන හිටියේ ගුවන්විදුලිය. ඊට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම යද්දී ඒකට ගල් ගැහුවා. බස් එකට ගල් ගැහුවා. පොලිසිය ආරක්ෂාවෙන් ගියේ. ඉතින් එදා ගාමිණිසානායක පාලක මණ්ඩලයේ සභාපතිවරයා හැටියට එයාට ලැජ්ජාවක් ඇති වෙන්න ඇති. මම දන්නා කියන්නේ මගේ ගමේදී මම සභාපතිවරයා ඉඳද්දී මේ විදිහට අස්කිරි පාසල ට්‍රිනිටි විද්‍යාලෙ පිටතනේ එහෙදි මෙහෙම දෙයක් වෙච්ච ගණ කනගාටුවක් ඉන්න ඇති. පස්සේ ගිහලා සාකච්ඡා කරනකොට ඔව් වටේ හිටපු අයන් කියන්නේ නැති මේ පාලිත පෙරේරා තමයි මේ වැඩේ ඇවිල්ලුවේ කියලා. සාමාන්‍ය එක නෑ වෙන්නේ වෙන්නේ එහෙමනේ. ඉතින් යාට යුතුකමක් තියෙනවා මගෙන් කෙලින්ම අහන්න. මොකද එහෙම අහන්න පුළුවන් කමක් මගෙත් එක තිබුණා. ඉතින් ඒ පාරේ යා CID එකට බාර දුන්නා මේ කල්පනා සංග්‍රහ පිළිබඳ පාලිත පෙරේරක තියෙන දේ හොයන්න කියලා. ඉතින් පොලිස් CID එකෙන් අපේ සභාපති හම්බෙලා මාව එක්කන් යන්න ලිවී විජේවන්න මහත්තයා හිටියේ. පස්සේ මම එවන්නම් කිව්ව ඊට පහුවෙන්දා මම ගියා CID එක හතරවෙනි තට්ටුවට. බන්දුල මම CID එකට මම තනියම ගියේ. ඔබ දන්නවා රජකෙදර ඉස්සරහට තියෙන මේකට ගිහිල්ලා මම පළවෙනි තැන හිටගත්තම ස්ටයා කේස් එක තියෙන තනිකර කඩුවරයි අඳුරේ. මට ප්‍රාණ බයක් ඇති වුණා. ඒ ප්‍රාණ බය ඇති වුණේ මම දන්නවා මීට ඉස්සෙල්ලා රත්නපුරේ පැත්තේ හිටපු දොඩම්පි මුදලාලි මේ තට්ටුවේ මේ පඩිපෙළ දිගේම උඩේ ගියා හතරවෙනි තට්ටුවට. නමුත් අන්තිමේදී ඔහුගේ නිරුද්ධ කියන්නේ ප්‍රාණය නිරුද්ධ වෙච්ච සිරුර එක්කෝ පැන්න එක්කෝ තල්ලු කෙරුවා. ජනේලේ මට නමුත් මරණ පරීක්ෂණේ තේරුණා වැටීමේකට අමතරව තුවාල ශරීරයේ තිබුණා කියලා. මටත් එහෙම වේද කියලා ප්‍රාණ බයක් ඇති වුණා. ගියා මිටි CID නිලධාරියලා සෙල්ව කුමාර් කියලා. දෙමළ නිලධාරියෙක් කොහොත් ක්‍රිකට් ලෝලියෙක්. පස්සේ ඔහු මගෙන් අහගෙන අහගෙන ගියා. පස්සේ ඇහුවම ඇයි මට එන්න කිව්වේ? එපාරින් නම් කිව්වා මේ දකුණු අප්‍රිකාවට ගිය අයගෙන් සල්ලි අරගෙන මේ ආටිකල් එක ලිව්වේ කියලා. මං කිව්වා සෙල්ව කුමාර් මේ මම පාරේ හිඟා කෑවත් මේ වගේ ජරා වැඩ කරන මිනිහෙක් නෙමෙයි. මගේ මාධ්‍ය ජීවිතයේ අහපු ජරාම ජරා ප්‍රශ්නේ තමයි මගෙන් ඇහුවේ කියලා. නෑ මං හැම වෙන කවුද කිව්වේ? කවුද අහන්න කිව්වේ? ඇමතුමා. මෙයා ලියන්න නැතුව හිටියා. මං කොහොමද ලියා ගන්න? නෑ පාලිත මේක ලිව්වොත් එහෙම ඇමතුමා දකිනවා. මං කව කමනේ ලියන්න කියලා. ඉතින් ලිව්වා. පස්සේ දැන් සමහන්ද පස්සේ ගාමි දිසානක ඔබේ ඉතාම හිතවත් මිත්‍රෙක්. පස්සේ පසුව මොකද වුනේ? ඊටම මම දන්නේ ඊට දෙවෙනි වතාවට මාව ගෙනිච්චා මේ CID හතරවෙනි තට්ටුවට. මොනව වුණාද කියලා මම ඒ වතාවට දන්නේ. නමුත් මම දන්නා ඒ දේශපාලන අරගලයක් තිබුණා ඒ කැබිනට් එක ඇතුලේ. මම නම් කියන්න කැමති නැහැ. මොකද මට සහ ගුණදාස ලියනගේට හම්බුණා මේ දෙගොල්ල අතර වෙච්ච හුවමාරු වෙච්ච ලියුම්. ඒ ලියුම් වල තිබුණා ක්‍රිකට් පාලක ක්‍රිකට් නායකයෙක් කියලා අපිට මේ ගමන සඳහා අහවල් දේශපාලනඥයෙක්ගේ ආශිර්වාදය තියෙනවා කියලා. ඔහුත් සහ ගාමන දිසානායකත් විරුද්ධවාදී. ආයෙ වගේ. දැන් එතකොට දැන් මේ ලස්සන මේ පොත මේ පාලිත පෙර සම සජීව ලෙසිනේ වගේම අමරණීය ක්‍රිකට් අන්දර දැන් මේකේ තියෙන මම හිතන්නේ මේ දවස්වල මේ අපි මම දැක්ක මේ සමාජ වෙබ් අඩවිවල මේ ඉන්දියානු විචාරකයන්ව අපේ අය දැඩි ලෙස දෝෂාරෝපණය ලක් කරනවා. නමුත් ඔබ මෙතන තියෙනවා ක්‍රීඩා විචාරකයා ගිරා පෝතකයෙකු නොවේ කියලා. ඒ ගැන මට දැනගන්න අවශ්‍ය. මොකද ඉන්දියානු අයට අපි අය බයිනවා මේ දවස්වල. ඔව් දැන් සාමාන්‍ය හුඟක් කාලින් තමයි ගිරා මේ කියන්නේ මේ ඉන්දියානු විචාරකයන් බොහෝසේ ඉන්දියාවට පක්ෂග්‍රාහීව තමයි කියන්නේ. දැන් සුනිල් ගවස්කා වුණත් හර්ෂ බෝග්ලේ වුණත් ඉතින් ගියා හුඟක් අය කිව්වොත් මම නම් කිව්වට සමා වෙන්න. හුඟක් අයගේ යට ඉන් බිට්වීන් ලයින්ස් අපි කියන්නේ පේලි අතර තියෙන්නේ අපේ දැන් ඉන්දියානු කණ්ඩායම පන්දුවට පහර දෙන විට සම්පූර්ණ විස්තර විචාරයේ කතා කරන්නේ ඉන්දියානු පිටිකරණය පිළිබඳවයි. පන්දු යවන
පීඩ ගැන කතා කරන්න. තකොට ඒගලන් පන්දු යවන කතා කරන්න පන්දු යවීම පිළිබඳවයි. හරිම පක්ෂග්‍රහයි. මට මතකයි කාලයක් සුනිල් ගවස්කා සාමාන්‍ය කියන සුනිල් ගවස්කාගේ ඔලුවට උඩින් කාක් එක්ක පියාඹන්න බෑ කියලා. ඒ තරම් පක්ෂග්‍රහයි. ඉතින් හිටපු එක්තරා විස්තර ප්‍රකාශකෙක් සුනිල් ගවස්කාගේ පළවෙනි ලකුණ ගත්ත ගමන් කිව්වා නද 99 රන්ස් මෝර් ෆෝ හිස් සෙන්චරි කියලා කිව්වා. ඒත් නම් ඒ කාලේ තමයි පක්ෂග්‍රාහීත්වය තිබුණා. ඉතින් නමුත් මා කියන්නේ ගිරාපෝතික කියන්නේ මේ වගේ ඒ වගේ දේවල් කිව යුතු නැහැ. අපි සමබරතාවය තියාගත යුතුයි. ඉතින් ඒ වගේ අද පිරිහීමක් තියනවාද? සම්පූර්ණයෙන් තියෙනවා. දැන් අපි ඉන්දියානු විචාරකයන් පවුනන්නේ දැන් අපි ගම සුද්දගම්මු එංගලන්තය හරි ඕස්ට්‍රේලියාව ගම තන්නේ කර ඕස්ට්‍රේලියානු පක්ෂග්‍රාහී. කවුරුත් කතා කරන්නේ නැහැ පිළිබඳව. අපි ඉන්දියාව තමයි උදාහරණයකට ගන්නෙ. නමුත් පාකිස්තානි සමහර අය ඉන්නවා. මේකට ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ ක්‍රීඩකයන් විස්තර ප්‍රකාශකයන් බවට පත් වීම. දැන් මට ඒ අතරතුර අපේ ප්‍රේක්ෂකයන් මට පෙන්වන්න ඕන අමරණීය ක්‍රිකට් අන්දර පල්දපෑර මහත්මයා ලියලා තියෙන මේ පොත. මේක ඉතාම ලස්සන පොතක්. මට බොහොම ස්තුතියි. නමුත් මම හිතන්නේ මේක ගන්න පුළුවන් කියලා මම පුළුවන්ද මේවා තාම තියෙනවද අලෙවි වෙනවද? දැන් මේ පොත් දෙකම ප්‍රකාශයට පත් කරගෙන ප්‍රේම් දිසානායක මහත්මයාගේ මේ සුරස පොත්තලයේ මේක තියෙනවා. ඒ වගේම ෆාස්ට් ඇඩ් ආයතනය තමයි කියලා තියෙන්නේ. නමුත් මම දන්නවා පහුගිය කාලේ ඉතාමත් ශීඝ්‍රව මේ ප්‍රේම් දිසානායකගේ සාප්පේ මේ පොත් විකිණිච්ච බව මම දන්නවා. දැන් මට දැන් මෙතන මම මේ පොත් දෙකෙන්ම තමයි ප්‍රශ්න අහන්නේ. දැන් එකක තියෙනවා සුද්දගේ බස සුද්දගේ පිටේම තබා කැපීම. කවුද මේක කරන්නේ? මේක කියන්නේ මේක ඇත්ත වශයෙන්ම මම ලිව්වේ මේ ස්ලෙජින් කියන කියන්නේ දේ ඉතාමත් මනරම්ව පාවිච්චි කරපෙන්න කුමාර සංගක්ක උගක අය කියන කුමා කියලා. කුමා නෙමෙයි ඔහුගේ කුමාර. ඒ වගේම මම හිතන්නේ මම ප්‍රේක්ෂකයන්ට කියන්නේ පාලද මේ කියන්න අකමැති වුණා. ඔබ මේ සංගක්කාර පවුල සමග ඉතාම හිතවත් ඔහුගේ දෙමෝපියන් සමග ඔහු අකමැති වුණත් මම මේ කියන්න ඕන. නමුත් අපි දැන් මේක කතා කරමු. ඔව් මේ ඒක මගේ විචාරයට කිසි නෑ. ඒක මම දන්නවා. ඒක වෙනම බැඳීමක් තියෙන. නමුත් අපි මේක ගැන කතා කරමු. දැන් මම එක දෙයක් කියන්න ඔබ එහෙම කිව්ව නිසා මට මේ දේ නොකිය බෑ. බන්දුල 1963 මම පටන් ගත්ත ක්‍රිකට් විස්තර ප්‍රකාශය අදට අවුරුදු 54ක් වෙනවා. මේ ලංකාවේ ඉන්න ජේෂ්ඨයා මම දන්නේ ඔබට රිසර්ච් එකක් කළ බලන්න පුළුවන් ලෝකේ ඉන්න අන්තිම ජේෂ්ඨයා වෙන්නට ඕනේ මම කියලා ක්‍රියාකාරීව. නමුත් කවමදාක්වත් ලංකාවේ කිසිම ක්‍රිකට් එකක කිසිම වචනයක්වත් මම කතා කරලා නැති කෙනෙක්. මම පුද්ගලික සම්බන්ධතා කියකට දැන් කුමාර් සංගක්කාර වුණත් ඒගොල්ල අමලතා අප්පච්චිලා ගෙදර මම ගිහලා අපි පෞල් පිටින් නතර වෙන බව ඇත්ත. මහනුවර ධර්මරාජ පිටිපස්සේ ඉන්නේ. නමුත් කවමදාකවත් කුමාරත් එක්කවත් මහලයක්වත් කිසිම කෙනෙක් එක්කම කතා කරලා නැහැ. හරි දැන් අපි දැන් මේක ගැන දැන් මම දැන් ප්‍රේක්ෂකයෝ. ඔව්. දැන් මේ කියන්නේ දැන් අත්ම වශයෙන්ම කියනවා නම් දැන් ස්ලෙජින් පටන් ගත්ත ඕස්ට්‍රේලියාව. ස්ලෙජින් කියලා කියන්නේ පිටිකරුවා ආවම ඔහුට ඔහුගේ මානසික තත්ත්වය කඩාගෙනුට ඔහුට එක එක දේවල් වලින් මේ පහර දෙනවා. පහර දෙනවා කියන්නේ වචනේ පහර දෙනවා. ඉතින් ඒ මානසික වටන ඉතාලිකමට ඔහුගේ විකට් දවා ගන්න පුළුවන් වෙනවා. ඒක කප්පිට තමයි ඕස්ට්‍රේලියානු කණ්ඩායම. නමුත් ලංකාවේ ආයෙත් ගියාම ලංකාවට කරපු ඇයට මේකට විරුද්ධව යම් කිසි දෙයක් ඒ වගේ ස්ලෙජින් ප්‍රචාරයක් ගෙන්ට කුමාර සංගක්කාර පමණයි. දකුණු අප්‍රිකාවේ ෂෝන් පොලොක් නැති වෙන්න දුන්නා. නමුත් ඒක පස්සේ කාලෙක ෂෝන් පොලොක් ඒක කුමාරට දැම්මා. ඒක කමෙන්ටරි බොක්ස් එකේ කුමාරට දැම්මා. ඉතින් ඒක පුළුවන් වුණේ ස්ලෙජින් කරන්න කුමාර සංගක්කාරගේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නිපුණත්වය. භාෂාව කඩුවක්සේ ඔහු පාවිච්චි කරා. කගලෙන් මේ කගපතක්සේ ඔහු පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක්ව. ඉතින් මේ ඔහුගේ එකක් ඔහුගේ පවුලේ තිබිච්ච සම්බන්ධතාවය ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් චාල්ස් ඩිකන්ස්ගේ ෂේක්ස්පියර් පොත්පත් කියවන ළමෙක්. ඒ ළමයා නීති විද්‍යාලයට ගියා. මට එක දෙයක් මතක් වෙනවා. මම මේ කතාව කියන්නේද? කියන්නේ. ඔබ දන්නවා WG ග්‍රේස් කියන්නේ එංගලන්තයේ හිටපු 1880 හිටපු ඉතාම ලෝක ප්‍රකට පිටිකරුවේ රැවුල වාගන් දොස්තර ග්‍රේස් කියලා. ග්‍රේස්ගේ සංගක්කාරගේ සමානකමක් තියෙනවා. ග්‍රේස් අවුරුදු 21දී දොස්තර විභාගෙන් වෛද්‍ය විද්‍යාලයට ගිහලා ඉගෙන ගන්න ගිහලා නතර කරලා ඉවරලා ක්‍රිකට් වලට ගියා. ඉන්පස්සේ ළමයි විවාහ වුණා. ළමයි 3 දෙනෙක් හම්බුණා. ග්‍රේස්ට අවුරුදු 38 තමයි ඔහු අන්තිම දොස්තර කෙනෙක් වුණේ. සංගක්කාරත් එහෙම අවුරුදු 21දී ක්‍රිකට් ක්‍රීඩාව වෛද්‍ය කියන්නේ නීති විද්‍යාලයට ගියා. ඒක නතර කරා ක්‍රිකට් වලට ගියා. ඉන්පස්සේ විවාහ වුණා. ළමයි 2 දෙනෙක් ඉන්නවා. තාමත් නමුත් නීති ඒකත් කරයි මං හිතන්නේ. දැන් අවුරුදු 40යි මම දන්නේ. කියන්නේ අවුරුදු 38 ග්‍රේස්ට පුළුවන් වුණා නම් WG ග්‍රේස්ට පුළුවන් වුණා නම් වෛද්‍ය විද්‍යාව සම්පූර්ණ කරන්න උත්තර වෙන්නේ බැරි කමක් නැහැ. දැන් අපි මේ
සුන්දර මිනිසාගෙන් අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් පාලිති පෙරහර සමග අපි එකතු වෙනවා. අපි කෙටි විරාමයකට යනවා. අතිකඩ බන්දුර ජයසේකර සමග මම බැලුවේ මේ ණය බරින් මේ බැඳුම් කර බරින් මේ බොහොම මහන්සි වෙලා තෙහෙට් වෙලා ඉන්න අපිට මේ වගේ දෙයක් අහන එක හොඳයි පාලිති. එතන පාලිති අද අපි එක හොඳයි මම කියන අවුරුදු 3ක් විසබෝ ගෙන්න ගන්න මම උත්සාහ කරුවා. නමුත් ඔබේ පොතේ තව එකක් තියෙනවා. නොදන්න කියන බඳුර නිසා මම ආවේ. ඔහොම ස්තුතියි. නොදන්න ඉංග්‍රීසියට ගොසින් වර්ගෙන අසාගන්නේ මොකටද? මොකද්ද ඒ ලිපිය? ඒක චාමර සිල්වා දැන් ගොක් වෙලාට දැන් මේක මේ භාෂාවක් නොදැන ගැනීම භාෂාවක් තියෙනවනම් තවත් කෙනෙක් එක්ක sannivedanaya කිරීමට පමණයි. දැන් වෙන රටක් එක දැන් ඉංග්‍රීසි භාෂාව දැන ගැනීම ක්‍රිකට් ගැනීමට අවශ්‍ය කරන සුදුසුකමක් කියලා මම හිතන්නේ නැහැ. නමුත් අන්තර්ජාතික වශයෙන් සංචාරය කරනකොට එහෙම මාධ්‍යත් එක්ක ගනුදෙනු කරනකොට ඉංග්‍රීසි භාෂාවෙන් සිංහලෙන් කතා කරන්න බෑ. නමුත් මේ එක අවස්ථාවකදී චාමර සිල්වා ඔහු නොදන්න වර්ගයට කියලා කඩුව මේ කියන්නේ වර්ග නදා ගන්න ගියේ නැහැ. ඔව් මම හිතන්නේ මහල ජයවර්ධන එක්කන් ගියා පරිවර්තකෙක් හැටියට. හරි හොඳ දෙයක්. මම කැමති මොකද එදා තමයි ඉස්සෙල්ලාම අන්තර්ජාතික ක්‍රිකට් විස්තර ප්‍රචාරයකදී ලෝකෙ මිලියන් ගණනක් අහනවානේ සිංහල භාෂාව කතා කරන ක්‍රීඩකයන් ඇහුවානේ. සිංහල භාෂාව ඇහෙන්න පටන් ගත්තා ලෝකෙට එදා. මේක හොඳ දෙයක්. මම හිතනවා මොකද අපි කවුරුත් මෙහෙම අපි ඔය ඉස්කෝලේ ඇරියෙම ඉංග්‍රීසි ගණන් තමයි අපි ඔය ඉස්කෝලේ ඇරියෙ. නමුත් දැන් මෙතන ඔබ ලස්සන ලිපි ටිකක් තියෙනවා. දැන් අපි එතනින් පටන් ගන්න. දැන් ඒතර පාලිත පෙරව කියන තව එකක් මැන්ඩිස්ගේ ගොඩේ ක්‍රමය. දැන් මැන්ඩිස්ලා ගොඩක් ඉන්නවනේ. මේ මොන මැන්ඩිස්? මේ අජන්ත මැන්ඩිස් කෙනා මං කියන්නේ. මොකද අපි ගොඩේවනේ සේරමල. දැන් ඒ තමයි අජන්ත. දැන් බලන්න සිංහල ක්‍රිකට් විස්තර ප්‍රකාශය ලංකා ගුවන් විදුලි සේවයේ 1963 දී දෙපාර්තමේන්තු කුමාර්ගෙන් ඒකෙන් පටන් ගත්ත නිසා සිංහල භාෂාවෙන් ක්‍රිකට් විස්තර ප්‍රචාරය කරන්න පටන් ගත්ත නිසා ක්‍රිකට් ගමට ගියා. වට්ටියම්මල ක්‍රිකට් අහන්න පටන් ගත්තා. ඒ වගේම දැන් බලන්න 1990 හැම එක්කෙනා පාර යන හැම එක්කෙනාම ඉතින් මේ සිංහල භාෂාවෙන් ගිය නිසා ඒක ලොකු අත්වලක් වුණා ලංකාවේ ක්‍රිකට් සම්පත් හොයාගන්න ගමේ ඉන්න අයට. ඉතින් මෙන්ඩිස්ත් ඒ වගේ කෙනෙක්. මෙන්ඩිස් කාමදාක්වත් ඉස්කෝලේක ගිය කෙනෙක් නෑ. සුරංග ලක්මල් තිස්සමහරාමේ දෙබරවැව විද්‍යාලයෙන් ආපු ළමෙක්. පන්දෝර 6ට නිරකුණෝර 6යි විකට් 3ක් ගත්තේ. මේ 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 පහුගියේ මේ පෙරේද ගිය සුමන් ගත්තේ. ඒ ළමයා දෙබරවෙන් ආවේ. එතනින් ගියාම සනත් ජයසූරියාවේ මාතරින් මුත්තයා මුරලිදරන් ආවේ. මේ මෙන්ඩිස් ආවේ ගමෙන්. මෙන්ඩිස් කාමදාක්වත් මේ ක්‍රිකට් ගහලා තිබුණ කෙනෙක් නෙමෙයි. යුද්ධහමදාට ගිය පස්සේ ක්‍රිකට් ගහන එක තමයි මේ ගොඩේ ක්‍රමය කියලා. ගොඩේ ක්‍රමය එයා දන්නේ නැහැ මොනවද කරන්න කියලා. ලසිත මාලියන් ආවේ රත්කමෙන් ආවේ ටෙනිස් බෝල් ක්‍රිකට් ගහලා. දැන් ඒ වගේම දැන් මේ වෙලාවේ දැන් මට තව ලිපියක් යනකොට දැන් මම හිතන අද මේක අපේ ගමේ තියෙනවද දන්නේ නැහැ. ඔබනම් අපි නම් ආවේ පොල් පිටි බැට් කඳුරු බෝල්. මේ ලිපිය ගැන මම හිතන මන් දන්න මේ කාල වෙලා අනුගෙන ටිකක් පැහැදිලි කිය. මොකද අද මේක නැහැ. අද දකින්නේ නැහැ. ඔව් දැන් ඇත්ත වශයෙන්ම නැහැ. දැන් කඳුරු බෝල් කියන එක කඳුරු ගහක් අතුවාගෙන නැහැ නේද ලංකාවේ. හැම ගස්ම කපලන් තියෙන්නේ. ඉතින් දැන් මම වුණත් ගෙදර මගේ අයියත් එක්ක පොල් පිට්ටක් අරගෙන කපලා ඉවරලා ඒක බැට් එකේ හැන්ඩල් එක වගේ හදාගෙන අර ඔළුව පැත්තකට දාලා මැද හරියෙන් අරගෙන ඒක ටිකක් වේලෙන් ඉස්සලා ක්‍රිකට් ගහන්න ඕනේ. වේලෙන් ගාම මේක හැඹරෙනවා. ඉතින් අපිට ටෙනිස් බෝල් හොයාගන්න හම්බුනේ නැහැ. අපේ ඇලකණ්ඩියේ තිබුණ කඳුරු සහ ලාවුල් ගස් කීපයක්. ඉතින් කඳුරු ගෙලියේ අමු කඳුරු ගෙඩේ කොළපාටයි ගෙනල්ලා ඉතින් අපි එකෙන් ගහනවා. දැන් මන් දන්න දවසක් බන්දුල මගේ යාළුවෝ කට්ටියක කතරගම ගියා. මේ තංගල්ල ටිකක් එහා වැව හිඳිලා ක්‍රිකට් මැච් එකක් ගහනවා ලවුඩ් ස්පීකර් දාලා. පාරේ ආයින්නේ. සූර්ය ගස්යට අපේ වන්දු මේ කියන්නේ වාහනේ නතර කළා. ලවුඩ් ස්පීකර් එකෙන් ක්‍රිකට් විස්තර ප්‍රචාරය කරනවා මම පරාදයි. ඒ කාලේ රූපහණ තිබුණේ නැහැ. මම බහැලා ගිහින් මේ කමෙන්ටරි දිහා බලන් හිටියා. ඔව් ඉතාලම අලංකාර විදිහට මාව අනුකරණය කරනවා. ඉතින් ඒ කාලේ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ගමට ගියා විතරනේ විස්තර ප්‍රචාරයත් ගමට ගියා. දැන් අනන්ත අප්‍රමාණ විස්තර ප්‍රකාශකයන් ඉන්නවා. ඉතින් කඳුරු බෝලින් ගහපුවාම ටිකක් වෙලා ගහන්න පුළුවන් ඉන්පස්සේ ලෙල්ල ගලවල යනවා. නමුත් ඒක මහිත සමහර රමදේ. නමුත් දැන් මේ වෙලාවේ මහිත මේ ප්‍රේක්ෂකයන්ට මේ කුතුහලයක් ඇති ප්‍රශ්නයක් ඇති උන් වෙනුවෙන් මම මේක අහන්නේ. ඔබ නම් කරන හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? දැන් මාව මාර්දම්මයි කියන්නේ ඔබ මේ ක්‍රීඩකයා ගැන ඔබ මීට කලින් කිව්ව මගේ ඥාති නෙමෙයි පෞල් සම්බන්ධතාවය කියන්නේ. මම ඉස්සෙල්ලා හිතුවේ අත් වශයෙන්ම මේ ක්‍රීඩකයා එන්නට ඉස්සෙල්ලා අරවින්ද සිල්වා තමයි ලංකාව බිහි කරපු හොඳම ක්‍රීඩකයා කියලා. ඊට ඉස්සෙල්ලා
මහදේවන් සතාසිවා අමතක කරන්න බෑ. ඉතින් ඊට පස්සේ මානම් නම් කරන ජාත්‍යන්තර තලයේ ඉන්න කුමාර සංගකාර පමණයි කියලා මට මගේ ජීවිත කාලේ මට අයවැන්න කාපෝ දකින්න හම්බෙයි කියන එක ඉතාමත් සැක සහිතයි. මේ වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තත්ත්වය දිහා බැලුවම ඔහු බන්දුල මෙන්න මේකයි මම කියන්නේ. ඔහු අන්තර්ජාතික තරගවලදී ලකුණු 227400ක් ගත්තා. ඒ කියන්නේ ටෙස්ට් එක් දින සහ T20 එහි තියෙනවා ශතක 63ක් තිබෙනවා. එහි තියෙනවා අර්ධ ශතක 163ක්. එතකොට ටෙස්ට් අරන් බැලුවොත් එහෙම ඔහුගේ ටෙස්ට් 136ක් තියෙනවා. 136න් 12749ක් ලකුණු ලබාගෙන තියෙනවා. ඔහුගේ සාමාන්‍ය 57.4 කියන්නේ ලෝකේ ඉතාමත් අග්‍ර. ඔව් බ්‍රැඩ්මන්ට වඩා හොඳයි මගේ ඇත්ත. මේක ඉතාම නපුරු කතාවක් මම කිව්වේ. ඒක නපුරු කතාවක් නේද? හොඳ කතාවක්. ඩොන් බ්‍රැඩ්මන් ද්විත්ව ශතක 12ක් ලබා ගත්තා. නමුත් කුමාර සංගක්කාරට 11ක් ලබා ගත්ත 11යි. බ්‍රැඩ්මන් ගහපු කාලට වඩා කුමාර සංගක්කාර ගහන කාලේ උපාය වේදයන් කම්පියුටර් විශ්ලේෂණ ගොඩාක් වැඩි. හතුරෙක් හැටියට සලකන්නේ. නමුත් කුමාර සංගක්කාරට ශතක ද්විත්ව ශතක දෙකක් ගන්න තිබිච්ච අවස්ථා දෙකක් ගිලී ගියා. මේ කවුරුත් දන්නේ නැති කතාවක් මම කියන්නේ. එකක් තමයි හෝබාට් වල තිබිච්ච ඕස්ට්‍රේලියාව සමග තිබිච්ච තරගයේදී ඔහු 192 හින්දැද්දී ස්ටුවර්ට් ලාග්ගේ පන්දුවකට හුක් පහරක් ගහන ගිලා අතේ උරිස්සේ වංගුරිස්සේ වැදිලා ගියා. හෙල්මට්ේ වැදිලා ඊට පස්සේ ගියා දෙවෙනි ස්ලිප් කිඩ් එක පොන්ටිං ගැතර. උඩ පන්දුවක් හැටියට රූඩි කෝට්සන් විනිශ්චය කරවා දුන්නා. ඒ සතකේ ගත්තන 192 ගත්තනම් ලාංකිකයේ විතිකරුවෙක් ඕස්ට්‍රේලියානු භූමියකදී ගත්ත පළවෙනි ද්විතීයික සතකේ වෙනවා. ඒ පළවෙනි එක. ඊට පස්සේ ඊට අවුරුදු 4කට පස්සේ ගාල්ලේදී පාකිස්තානයේ සමග ක්‍රීඩා කරද්දී 199 දී ඔහු නොදෙවි ක්‍රීඩා කරා. නොදෙවියෙන්ද සිද්ධ වුණා. ඒක උනේ ලකුණු පූර්වයේ වරදක් නිසා. ඔන්න නොදෙවි 199යි. ඒක කතාව මම කියන්නයි කතාව තෝන්න අවශ්‍ය නැහැ. දැන් මම ඊට ඉස්සෙම මේක. දැන් මෙතන දැන් නමුත් දැන් අපි දන්නවා අපේ ප්‍රේක්ෂකයෝ දැන් අපේ ගමට ක්‍රිකට් ක්‍රීඩාව අරගෙන ගියේ පාලිතේපේර. බොහොම ලස්සනට කතා. නමුත් ඔබ ප්‍රමනාමයක් පුද කරනවා දෙමළෙන් ක්‍රිකට් ගැන. මට ඒ ගැන තිය දැනගන්න අවශ්‍ය. මොකද අපේ දෙමළ ප්‍රේක්ෂකයෝ ඉන්නවා. ඔවුන් වෙනුවෙන් කියන මේ ගැනත් කතා කරනවා. ඔව් දැන් මම හිතන්නේ එලිල් වේන්ද්‍ර මෙහි කාලයක් වැඩ කරපු එක්කෙනෙක් එලිල් වේන්ද්‍ර ඉස්ලාම් ගුවන් විදුලිදී අපේ ක්‍රීඩා අංශයේ අධ්‍යක්ෂවරයා හැටියට කාලයක් වැඩ කරා ගුවන් විදුලි සංස්ථාවෙත්. එතකොට හිටියා නිෂ්පාදකවරයෙක් එලිල් වේන්ද්‍රන්ක එස් එල් එල් වේන්ද්‍රන් කියලා. ඔහු තමයි දැන් සිංහල සහ ඉංග්‍රීසි විස්තර ප්‍රචාර කීපයක් ගියන් පස්සේ වෝටර් බ්‍රේක් එකදී එතකොට තේ පානේදී දිවල් පොනේදී සමාලෝචනයක් ඉදිරිපත් කරේ ඔහු තමයි. ඉතින් ඕකෙන් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ එම්.එන්. රාජා රූපවාහිනිය රාජාගේ පින්තූරයක් එකම තියෙනවා මේකේ. ඔව් රාජා ඉතාම රමණීය ලෙස ඒ කරන ඒ වැඩේ කරනවා. මොකද ඔහුට සිංහල භාෂාව මේ දෙදෙනාටම සිංහල භාෂාවත් ඉංග්‍රීසි භාෂාවත් දෙකම දන්න නිසා මුළු තරගයේදීම අපිට එක්ක වාඩි වෙලා ඉන්නේ. ඒ නිසා ඒ සමාලෝචන ඉතාමත් හොඳයි. මම දන්නවා ඒෂියා කප් එක කියන්නේ T20 මේ කප් එක තියෙන වෙලාවේ ගුවන් විදුලියේ ප්‍රථම වතාවට හිටපු අඩ්සන් සම්රසිංහට මම ඉඳන් කිව්වා දෙමළ ජනතාව අමතක කරන්න එපා. ස්ටුඩියෝ එකේ ටීවී කැමරාවක් දාලා මේ දෙමළ ප්‍රේක්ෂක කියන්නේ කමෙන්ටේටර්ස්ලා දෙන්නේ කරගෙන මුළු උතුරු කොරේටත් ඒ වගේම කඳු කොරේටත් නැගෙනහිරටත් දෙමළ භාෂාවෙන් පන්දුවෙන් පන්දුව කරන්න කියලා. දැන් බලන්න දැන් මට තව ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද මේ එළවලු ගුණේ පිටෙන් දැනෙන්නේ? ආ ඒ වෙත්ත මුනි ගැන මං කිව්වේ සිදත් වෙත්ත මුනි ගැන. සිදත් මං දන්න වෙජිටේරියන් කෙනෙක් කියලා. දැන් මමත් වෙජිටේරියන් කියන්නේ මගේ මුළු පවුලම වෙජිටේරියන්ස්ලා කියන්නේ එළවලු පමණයි ආහාර ට ගන්නෙ. දැන් සිදත් වෙත්ත මුනි 190ක් ගැහුව ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදී කාට දවස් දෙකක් තිස්සේ ක්‍රීඩා කරා ඔහු. එතකොට කාටවත් කියන්න බෑ. ඌට කිව්ව ඩයමන්ඩ් සිඩ් කියලා කිව්වේ ඉංග්‍රීසි පත්‍රකාරය. දේමන්ති සිඩ් කියලා කිව්වේ. ඔහුගේ තිබිච්ච මේ ශරීරයේ ශක්තිය කොහෙද තිබුණේ කියලා ඉංග්‍රීසි පත්‍රකාරය අහන්න පටන් ගත්තා. ඔබ එළවලු පමණක් නම් කන්නේ ප්‍රෝටීන් ගන්න නැත්නම් මේ ශක්තිය කොහෙද තිබුණේ කියලා. ඉතින් ලෝක ප්‍රකට ලෝඩ්ස් පිටියේ 292ක් ඒ කාලේ එංගලන්ත පිටිකරුවන්ට ගහලා ඒ සීතලේ ඉන්න පුළුවන් කමක් තිබුණා නම් එළවලු වල ගුණයක් තියෙනවා. ඒ වගේම ලෝඩ් සිඩ් කියලා කිව්වා. ලෝඩ් සිඩ් කියලා කිව්වා ඩයමන්ඩ් සිඩ් කියලා කිව්වා. ඒ වගේම දැන් මට දැන් මගේ කාල වේලාව අනුව ඇත්තටම දැන් අපිට ගොඩක් තියෙනවා මේ දේශපාලන හැම ගැන කතා කරන්නම සමායන අපිට ඔබ දන්නවා වඩා පැය භාගයක් තියෙන එක. නමුත් ඔබ මේ පොතේ පාලිත පෙරා සමග සජීව ලෙසින් මගේ අවසාන ප්‍රශ්නේ ඔබ කියනවා
මේක මම හිතන අපි සියලු දෙනාටම වැදගත් දෙයක්. ඔබේ අන්තිම වගකීම රටට ගෞරවයක් ලබා දීමය. දේශපාලඥයන් අමතක කරන්න උන් අපිට කිසිම සැලකීමක් නැහැ. ඒ ගැන මට පැහැදිලි කරන්න පාලිත. ඔව් දැන් මම ওই කතාව කියලා තියෙන මුකුත් නෙමෙයි. දැන් බොහෝ තරක පටන් ගන්න ඉස්සෙල්ලා දැන් තියෙන ඔක්කොම දැන් මම මේ කතාව කියන්න ඕනේ. දැන් නෞකාව කියන්නේ නැවියන් නෙමෙයි ශ්‍රේෂ්ඨ වන්නේ නෞකාවයි. එතකොට ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයන් නෙමෙයි ශ්‍රේෂ්ඨ වන්නේ ක්‍රීඩාවයි. එතකොට ඒ මතයෙන් ඉඳගෙන අපි ක්‍රීඩාව පිළිබඳ කරනවා නම් අපි එක එක්කෙනාගේ කුලල්කෑම නෙමෙයි කරන්න ඕනේ තමන්ගේ රට ඉදිරියට ගැනීමයි. රට පෙරට කියන එකයි මම ඉස්සස් කරන්නේ. ඉතින් මම දකින්න එක දෙයක් තියෙනවා මේ කියන්නේ මගේ දේශපාලනට පොදු මේක. දැන් ඕනෑම උත්සවයකදී හුඟක් සමහර ලංකාවේ වුණත් සමහර උත්සව මෙහෙවනවා. වේදිකාවල ඉඳගෙන දේශපාලනඥයන්ගෙන් මන්තිම ජාතික ගී ගායනා කරන්න කිව්වම කතාවට ජාතික ගී ගායනා කරන්න බෑ කිසිම දේශපාලනඥයෙක් මම දන්නේ නැහැ. දන්නේ නැහැ. එතකොට ක්‍රිකට් ක්‍රීඩකයන් ගියන් පස්සේ තරඟයක් පටන් ගන්න ඉස්සෙල්ලා රටවල් දෙකේ ජාතික ගී ගායනා කරන අපේ කිසිම ක්‍රීඩකයෙක්ට කටහොල්ලක් කියන්න බෑ සම්පූර්ණේ. කෙලින් හිටගෙන කියන්න බෑ. මේක ලැජ්ජාවට කාරණයක්. ඒ නිසා මම කියන්නේ මොනවා කරත් මොන වර්ණයෙන්දත් තමන්ගේ රට ප්‍රථමයෙන් ඊට පස්සේ තමුන් ඉන්නේ කියලා. දැන් මට මෙහෙම එකක් මේ අවසාන විනාඩි දෙකේ මම හිතනවා මම දැන පාලිත මොනවා කියයිද කියලා. නමුත් අපේ මම හිතන්නේ පාලිතට මේ හිමිය යුතු ස්ථානය මම හිතන්නේ අපේ රටේ දීලා නැහැ. මට මතක එකපාරම සන්ඩ ලීඩර් පුවත්පතට ලියුවා රිමෙම්බර් පාලිත කියලා. පාලිතව මතකද කියලා. නමුත් පාලිතට නමුත් මං ඒ ගැන මම කලකිරීමක් තියෙනවා. ඔබට යම් කිසි දෙයක් කියන්න කැමති මම දන්න ඔබ අකමැති කියලා. නමුත් මම හිතන්නේ ප්‍රේක්ෂකය මේක දැනගත යුතුයි. මට නම් කිසි දෙයක් කියන්න දෙයක් නැහැ. මොකද මම නිදහස් අධ්‍යාපනයෙන් හැදිච්ච මිනිසෙක්. ඒකට ණය මම ගෙවලා තියෙන මේ ජාතියට. ඉතින් මම හෙට මම ජීවිතේ අතර නික්ම ගියත් මම බරක් නැති පුද්ගලෙක්, නායක නැති පුද්ගලෙක් හැටියට යන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව ගමට ගැනීම පමණක් නෙමේ සුදේශීය සේවයේ විචිත්‍රාංගාව ආදී වලින් හුඟක් දේවල් මම ණය ගෙවලා තියෙනවා. ඒ නිසා ඔබට නමුත් ඔබට ජීවිතේ සෑහෙන අසාධාරණකම් වලට මුහුණ දෙන්න මම දන්නවා. ඉතින් මට කියන්න තියෙන මෙච්චරයි බන්දුල. දැන් ඔබ කිව්වා මට ඉතාමත් සංවේදී මට පරසතු මල් චිත්‍රපටියේ අන්තිම තිරේ වැටිච්ච කවියේ අන්තිම පාදය කවි පදය මට ඔබට කියන්න සිද්ධ වෙනවා. කරුණාකර මා වරදවා තේරුම් ගන්න එපා. මම හිටපු සුවඳ පමණක් මම නැති කාලෙක දැනියන්. මම එතනින් අපේ වැඩසටහන අවසන් කරනවා. හෙට අපි කතා කරන ආචාර්ය සුමිත් පිළපිට කියන්නේ විල්පත්තු සහ යාලට වෙන විනාශය ගැන පාලිත ඔබට අපි සුබපතනවා. බොහොම ස්තුතියි. අතිකඩ බන්දුර ජයසේකර සමගා